අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් ඇග්‍රිබිස් යුටබ් චැනලේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, සාමාන්‍යයෙන් ඔබ දන්නවා සෑම මාසයකටම සැරයක් අපි විසින් කතා කරන මාතෘකාවක් තියෙන, ඒ තමයි ඒ මාසයේදී ඔබ අවධානය යොමු කළ යුතු ඇග්‍රොනොමික් කියන නැත්නම් කෘෂිකාර්මික ප්‍රැක්ටිස් එක මොකක්ද කියලා අපි කතා කරන විශේෂයෙන්ම තේ වගාවේදී. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අගෝස්තු මාසයේදී කතා කරා. අගෝස්තු මාසයේ වීඩියෝ දෙකක් අරගෙන, පළවෙනි වීඩියෝ එක අපි අරගෙන ආවේ මුල් සතියේ, ඊට පස්සේ වර්ෂා තත්ත්වයත් එක්ක ඒකේ වෙනස් වෙත්නේ ඕනේ කොහොමද කියලා අපි නැවත වතාවක් සාකච්ඡා කරා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ සැප්තැම්බර් මාසයේදී ඔබ විසින් අනුගමනය කළ යුතු තාක්ෂණික කාරණා මොනවද කියලා, විශේෂයෙන් ඔබ තේ වගාවේ නියුතු වෙන ගොවියෙක් නම්. විශේෂයෙන් ඔබ අපි අගෝස්තු මාසයේදී අපි බලාපොරොත්තු වුණා මැද කාලයේ වන විට විශේෂයෙන්ම වර්ෂාපතන තත්ත්වය වැඩි වෙලා ගංවතුර මට්ටමට වගේ යයි කියලා අපි මුල් කාලයේදී මනාවැකියක් පළ කරා. ඉතින් ඒකත් අපි දැක්ක සාර්ථක වෙනවා. ඒ නිසා ඔබට අග්‍රිබිස් YouTube channel එකත් එක්ක එකතු වෙනවා නම් ඔබට පුළුවන් ඒ අවස්ථාවන් වලදී සිදුවෙන විශේෂයෙන්ම දේශගුණික කාලගුණික තත්ත්වය පිළිබඳ අප්ඩේට් ලබා ගන්නවා හා සමානව ඔබට පුළුවන් ඒ කාලවලදී ඔබ අනුගමනය කරන්න ඕනේ තාක්ෂණික කාරණා කෘෂිකාර්මික කාරණා මොනවද කියලා අවධානය කරලා අපින් දැනගන්න. ඉතින් තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපි ඉල්ලීම කරනවා subscribe කරන්න, අපේ video share කරන්න, අපේ comments කරන්න, අපිට අපේ video තව කෙනෙකුට බලන්න recommends කරන්න, මේ වගේ share කරන්න, සමාජ මාධ්‍යයට යොමු කරන්න, අපේ ප්‍රශ්න අහන්න කියන කාරණා ඉල්ලන ගම. අද දවසේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න මේ සැප්තැම්බර් මාසයේදී ඔබ අනුගමනය කරන්න ඕනේ තාක්ෂණික කාරණා මොනවද විශේෂයෙන්ම තේවගාවට සාපේක්ෂව කියන එක. ඒකදී ඔබ දන්නවා ඇත්තටම සාමාන්‍ය තත්වයකදී, සාමාන්‍ය කාලගුණික තත්වයේදී සැප්තැම්බර් මාසය කියලා කියන්නේ වියලි කාලයේ සහ තෙත් කාලයේ අතර පොඩි ට්‍රාන්සික්ෂන් එකක් වෙන කාලයක්. ඒ කියන්නේ ඔබ දන්නවා අගෝස්තු මාසය කියලා කියන්නේ සාමාන්‍ය පෑවිලි කාලයේ ටිකක් වැඩිපුර දක්නට ලැබෙන මාසයක් තමයි අගෝස්තු මාසය කියලා කියන්නේ. නමුත් අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි වර්ෂාපතන තත්වයක් මේ වසරේ අගෝස්තු මාසයේදී දක්නට ලැබුණා. එනිසා අපි ඔය කියන ට්‍රාන්සිෂන් අවස්ථාවක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. වියලි සහ තෙත් කාලයට මාරුවීමක්. ඉතින් සාම්ප්‍රදායික වුණ අගෝස්තු මාසය කියන්නේ වියලි. ඊපස්සේ ක්‍රමානුකූලව සැප්තැම්බර් මාසයේ මැද වගේ වෙනකොට මොන්සූන් තත්ත්වය ආරම්භ වෙලා ක්‍රමානුකූලව ඔක්තෝබර් නොවැම්බර් දක්වා වර්ෂාපතන තත්ත්වයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වය තමයි අගෝස්තු මාසය කියලා කියන්නේ හොඳ වර්ෂාපතන තත්ත්වයක් ලැබුණා. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ 1-2 තුන කියන දවස් වලත් යම් කිසි හොඳ වර්ෂාපතන තත්ත්වයක් ඒ කලාපයට ලැබුණ තාමත් අර කියන වර්ෂාපතන තත්ත්වය ක්‍රමානුකූලව පවතින ගමන් තියෙන. ඒ නිසා අපිට කියන්න බෑ මේක අර සාම්ප්‍රදායික ඩ්‍රයි සිත බිට්ස් දක්වා ට්‍රාන්සිෂන් එකක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ කියන අපසරියත් එක්ක මේ තියෙන අපට වටපිටාවත් එක්ක තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ සැප්තැම්බර් මාසය ගැන. ඒ නිසා විශේෂයෙන්ම බබදාන යොමු කරන්න අපි හිතමු මොන්සූන් එක සාමාන්‍ය පරිදි සක්‍රිය වීම සැප්තැම්බර් මාසේ 20 පස්සේ සිද්ධ වෙනවා. සාමාන්‍ය මොන්සූන් එක සක්‍රිය වීම ඊට පස්සේ 20 සිට ඔක්තෝබර් නොවැම්බර් දක්වා වර්ෂාපතන තත්ත්වයේ තේ කලාපේ වැඩි වෙන්න ඕනි. නමුත් දැනට අපිට ලැබිලා තියෙන ජාත්‍යන්තර කාලගුණික දත්තත් එක්ක බලනකොට සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන මට්ටමේ දිගු වර්ෂාපතන, ලොකු වර්ෂාපතන අපි හිතන සාමාන්‍ය ගංවතුර ගලන මට්ටමේ වර්ෂාපතන ඔක්තෝබර් නොවැම්බර් වලට එනවා සාමාන්‍ය. නමුත් මේ වසරේදී අපි බලාපොරොත්තු වෙන ඒ කියන කූල් වෙද එක, එහෙම නැත්නම් ඔය කියන අධික වර්ෂාපතන තත්ත්වෙ නොලැබෙයි කියලා ජාත්‍යන්තර වශයෙන් තියෙන අනාවැකි පළ කිරීම් තියෙනවා. නමුත් ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි තේවගාවට. මොකද අන්තිම මාස 4-5 කියලා කියන්නේ ඉතාමත් විශාල අස්වැන්නක් තේවගාවට ලැබෙන කාලයක් තමයි ඇත්තටම සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියලා කියන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙමු, ප්‍රාර්ථනා කරමු හොඳ දේශගුණයක් ලැබෙන්න කියලා. නමුත් සමහර අනාවැකි තියෙනවා. දැනට මාස 4-5ක් දක්වා ඉතාමත් දිගුවෙන් පවතින අපේ තෙත් කාලගුණය ක්‍රමානුකූලව සැබෑ තෙත් කාලයේදී වියලි කාලගුණයක් දක්වා පරිවර්තනය වීම, යම් කිසි අඩුවීමක් වෙනත වර්ෂාපතන තත්ත්වය අඩුවීමක් ඉදිරි මාස වලදී දැකිය හැකි කියන අනාවැකිය තියෙනවා. නමුත් අපිට ඒක කියන්න බෑ. මොකද අපි අනාවැකි ජාත්‍යන්තර මට්ටමින් උටා ගන්නව තමයි ඔබට ඉදිරිපත් කරන නිසා මේක වැරදුනාට පස්සේ අපිට ඇවිල්ලා කමෙන්ට්ස් කරනවා අපි කිව්වා මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා. එහෙම එහෙම එකක් නෙමෙයි. ඇත්තටම මේ අනාවැකියක් තමයි පළ කරන්නේ. මෙහෙම වෙන්න පුළුවන් කියන එක සමහරට ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ ඔබ
යම්කිසි අවධානයක ඉන්න. දෙවැනි කාරණය තමයි සාමාන්‍යයෙන් සමහර ප්‍රදේශවල ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට කප්පාදුව සඳහා සූදානම් වීමක් කරනවා. සමහර ප්‍රදේශවල ඇත්තටම අපි අප්‍රේල් මැයි මාසවල කරන්න කියන කප්පාදුව සමහර කට්ටිය මේක පස්සට ඇද ගැනීමක් සිදු කරනවා. උසවස්ස ආරම්භ වීමත් සමඟ ඔක්තෝබර් නොවැම්බර් දක්වා මේ කාලගුණයේ තෙත් තෙත් කාලගුණයේදී කප්පාදුව සඳහා සමහර තේගවීන් හුරු වෙලා ඉන්න පුරුදු වෙලා සිටිනවා. ඉතින් ඔබේ ඉඩමේ වෙනත ඔබේ වගාවේ ඔබේ තේගස්වල ෂොට් හෝල් බෝර වගේ ඇටෑක් එකක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔබ මේ ඔක්තෝබර් නොවැම්බර් වර කප්පාදු කිරීමක් කරන්න එපා. මොකද ඒකට හේතුව මොකක්ද කියන එක අපි විශේෂයෙන් ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ෂොට් හෝල් බෝර සහ කප්පාදු අතර තියෙන සම්බන්ධය. ඒ නිසා ඔබ කප්පාදුවට සැලසුම් කරනවා නම් කමක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ෂොට් හෝල් බෝරගේ ඇටෑක් එකක් තියෙනවා නම් මේක ඊළඟ අප්‍රේල් මැයි දක්වා කල් දමා ගත්තら ප්‍රශ්නයක් නැහැ. අපි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරියේදී කරනවා. අනිත් එක තමයි ඔබ කප්පාදුවකට සූදානම් වෙනවා නම් මේ මාසේදී අපට පුළුවන් වැසි තත්ත්වයත් බලලා පස් පරීක්ෂා කර ගැනීමක් සිද්ධ කරන්න. ඒ අනුව පසේ තියෙන pH අගයට අනුව ඩොලමයිට් ඉහ ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඩොලමයිට් ඉවර වෙලා ඊළඟ මාසේ මැද වගේ වෙනකොට ඔබට එහෙම නැත්නම් ඔක්තෝබර් නොවැම්බර් මාසේ වෙනකොට වගේ පුළුවන් අප්පාදු කර ගැනීමක් සිද්ධ කරන්න. ඉතින් ඒකෙදී ගොඩක් වෙලාවට අපි කියන අප්පාදුව පිළිබඳ අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ගොඩක් වෙලාවට අපි කියන්නේ දඩුම තරමේ සති දෙකක්වත් ගසට විවේකයක් ලබා දෙන්න, ඊට පස්සේ ඩොලමයිට් යොදන්න, ඊට පස්සේ වැස්ස බලලා කප්පාදු කරලා කප්පාදු වතු ඒමටද යොදන්න කියලා. ඉතින් ඔබට තීරණය කරන්න පුළුවන් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මොන මාසවලද ඔබ කප්පාදුවට යන්නේ, ඒක නැත්නම් යනවද නැද්ද කියන කාරණය පිළිබඳව. ඉතින් ඔබ කප්පාදු කරන්නේ නැතුව සාමාන්‍ය පරිදි දළු කඩා ගැනීමට යන සැලසුමක් තියෙනවා නම් ඔබ සාමාන්‍ය තෙත් කාලයක දළු කඩන වින්‍යාසය අනුව ඔබට සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමේ දළු කඩීමක් සිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් අවශ්‍යයෙන් වලට කොළ දමා ගැනීමත්, පුංචි දළු ටික ඉතුරු කර ගැනීමත්, කොළ දාන්න අවශ්‍ය නැති තැන් වලට හાર્ට් ප්ලකින් එකක් විදිහටත් දළු නෙලා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ දන්නවා සාමාන්‍යයෙන් දළු රවුම් 4ක් හෝ 5ක් ගියාට වරදක් වෙන්නේ නැහැ සැප්තැම්බර් මාසයේදී. ඊළඟ කාරණය තමයි පොහොර යොදා ගැනීම කියන එක. ඉතින් ඔබ අපි සාමාන්‍යයෙන් නම් කියන්නේ හොඳ පොහොර යොදන කාලයක් එන්නේ මාර්තු ජූනි, ඊට පස්සේ සැප්තැම්බර් දෙසැම්බර් කියලා. එනිසා සැප්තැම්බර් කියලා කියන්නේ පොහොර දමා ගැනීම සඳහා තියෙන ඉතාම සුදුසුම මාසයක් තමයි සැප්තැම්බර් මාසය කියලා. කියන්නේ ඒකට හේතුව තමයි ඊළඟට ඔක්තෝබර් නොවැම්බර් දක්වා තාමත් අධික වර්ෂාපතන තත්ත්වයක් එනවා. ඉතින් ඒකත් එක්ක ඔබට පොහොර දමා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් පොහොර දාලා නැත්නම් මේ දක්වා ඔබ දැන් මේ ජූනි මාසේ නම් සැප්තැම්බර් මාසය කියලා කියන්නේ ඉතාමත්ම හොඳ මාසයක් පොහොර දමා ගැනීම සඳහා. නිසා මේ පිළිබඳ අවධානයක් යොමු කරන්න, හොඳ කළමනාකරණයක් එක්ක පොහොර යෙදීම සිද්ධ කරන්න. ඉතින් අපි දැනුවත් කිරීම ගොඩාක් කරලා තියෙනවා පොහොර යෙදීමේදී ඔබ අනුගමනය කරන්න ඕනේ කාරණා මොනවද කියන එක. ඉතින් ඒ නිසා ඔබට අපි නැවත නැවත මතක් කරන්නේ මොනවද මේ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න ඕනේ කාරණා පිළිබඳ. ඊට අමතරව වීඩ් මැනේජ්මන්ට්ස් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අගෝස්තු මාසයට කලින් අපි ඔබට කිව්වා මේක වියලි කාලගුණික තත්ත්වයක් ආවොත් ඒ සඳහා මුහුණ දීම සඳහා පසේ තියෙන එතමනේ ආරක්ෂා කර ගැනීම සඳහා වීඩ් ගලවලා ඉවත් කරන්න කියලා. නමුත් ලැබුණේ වර්ෂාපතන තත්ත්වයක් නිසාම වල් ගැලීමක් වල් සුද්ධ කර ගැනීමක් සිද්ධ කරලා නැත්නම් මේ දක්වා ඉතාමත් හොඳ තත්ත්වයක් තියෙනවා ඔබට වල් ටික සුද්ධ කරගන්න. නිසා වල් පාලනය කර ගැනීම සඳහා මේක හොඳ අවස්ථාවක් වෙනවා සැප්තැම්බර් මාසෙ අපිට පොහොර දමා ගැනීම වල් කල්මනාකරණය යන බව දානේ යොමු කරන්න ඕනේ. ඊට අමතරව වර්ෂාපතනය සැප්තැම්බර් 20න් පස්සේ වැඩි වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. නිසා සෙවන ගස් කප්පාදුව කෙරෙහි අවධානය යොමු කරන මාසයක් තමයි ඉදිරි කාලයේදී. ඉතින් සැප්තැම්බර් මාසයේ ඔබට සෙවන කප්පාදුව කිරීම කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට සෙවන කපා ගැනීම සඳහා වැස්සත් එක්ක ඔබට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව තමයි සුදු බුබුලු අංගමාර රෝගී තත්ත්වය එන්න තියෙන ඉඩකඩ තාම වැඩි වර්ෂාපතනය වැඩිවීමත් එක්ක විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේදී. එනිසා අපි කියනවා දෙසැම්බර් මාසයක එකහමාරකට කලින් විතර වගේ සෙවන කප්පාදු කර ගැනීමක් කරාට වරදක් නැහැ. ඉතින් පියලි කාලගුණික තත්ත්වයක් ආවොත් අපිට මොන දෙන සිද්ධ වෙනවා. නිසා නිරයක් හැර නිරයක් වගේ සෙවන කප්පාදු කරගන්න. ඉතින් ගස්වල සෙවන ටික හැදෙනකොට ඊළඟ සෙවන ගස් ටික කප්පාදු කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි සොයිල් මැනේජ්මන්ට් කියන එක. ඉතින් අධික වර්ෂාපතන කාලයක් ඉස්සරහට එන නිසා ඔබගේ ඉඩම්වල
කානුකොඩ ගොඩදමාගෙන නැත්නම් ඊට ගොඩදමාගෙන පශ්චාත්පතනයට මුහුණ දීම සඳහා ඔබට සූදානම් වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පස් පරීක්ෂා කිරීම කර ගැනීමට හැකියාවක් තියෙන නිසා මේ පිළිබඳ ඔබ විශේෂ අවධානයක් යොමු පසේ කළමනාකරණය පිළිබඳ විස්ස මෙන්න මේ කියන කාරණා ටික පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම පෝර දමා ගැනීමට තියෙන ඉතාම හොඳ මාසයක් තමයි සැප්තැම්බර් මාසය කියලා කියන්නේ. ෂේඩ් ප්ලාස්ටික් කළමනාකරණය කළ යුතු මාසයක්. වර්ෂාව යම් කිසි මට්ටමකට වැඩි වෙන්න පටන් ගන්න මාසයක් නිසා සාමාන්‍ය පරිදි දළු කඩාගෙන යා යුතු මාසයක්. පසේ සංරක්ෂණය සහ කළමනාකරණය ගැන අවධානය යොමු කළ යුතු මාසයක්. ඉතින් මෙන්න මේ කියන කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. මෙන්න මේ කාරණා තමයි විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේදී ඔබ අනුගමනය කළ යුතු වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා සහ සමට අපිට මගහැරුණු කාරණා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මොනවා හරි කාරණා තියෙනවා නම් අපිට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේකත් සැප්තැම්බර් මාසේ වුණා කියලා කමෙන්ට් එකක් දාන්න අපිට ලියන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට තවත් තාක්ෂණික වීඩියෝ එකකින් ඔබත් එක්ක හමු වෙන්න. එහෙනම් ඊතලන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තාමත් ඔබ අපගේ YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.